විශේෂම මේ වර්ෂාවත් එක්ක අපි ගෙදර ඉන්න කෙනෙක් නේද අපි මේ වෙලාවෙත් ගෘහණියන් බලාගෙන ඉන්නවනේ. ඒතකොට ගෘහණියන්ට එහෙම නැත්නම් නිවසාශ්‍රිතව මොනව ගැන තුරුද අපිට සිද්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඔව් දැන් අපේ ගෙවල් ඉතින් වැස්සට තෙමෙනවයි කියලා දැනගන්නෙත් ඔන්න මේ කාලයට තමයි. එතකොට අපි පායනකන් ඉන්නේ නැතුව අපේ මහත්තුරු පුතාලා ටික වහල උඩට ඇරලා දැන් අපි වහල හදන්නත් හදන කාලයක් මේක. නමුත් ඔබ මතක තියාගන්න දැන් වැස්ස එවැනි කාලයේදී ඒක නැග්ගම වහලට සමට දියසේල වගේ වහල උඩ තිබිලා ඔබ ලිස්සල වැටුනොත් ඔබ පරාඝාතයට ලක් වෙන්න පුළුවන්. මොකද උඩකින් ඔබ වැටුනොත් ඔබේ බෙල්ලේ කශේරුකක් කොන්දේ කශේරුකාවට අනතුරක් වුණොත් ඔබ සදාතනික පරාඝාතයකට ලක් වෙච්ච පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේවා සරලව ගණන් ගන්න එපා. ඔබ ඒ නිසා ඔබ ඒ කාලට හඳුනාගෙන ආරක්ෂිතව තමයි ඒක දන්න කෙනෙක් වෙන කෙනෙක් වහල හදන්නට ඕනේ. ඒ වගේම නිවසේ තැනින් තැන තෙමලා තියෙන පුළුවන්. විශේෂයෙන් ඔබ දැන් ඔන්න ගෙදර දැන් දාගෙන එළියේ නම් ඔබ සපත්තු දාගෙන දූවගෙන උඩ තට්ටුවක් තියෙනවා පඩිපලක් තියෙනවා දූවගෙන යනවා. ඒක පාට ඔබ ලිස්සල වැටුණොත් ඒක බරපතල අනතුරක්. සමහර විට මට මතකයි ඒක කාන්තාවක් ඇය ලිස්සල උඩින් වැටුණා. එයාගේ දත් ටිකම මේ පඩිපලේ අග වැදිලා පැලට් එක එළියට ආවා. ඒ තරම් දරුණු ප්‍රහාරයක් ඒක. ඔබ හිතන්නේ ඒ වගේම ඔබ හිතන්නේ නැති විදියට සිදුවෙන මේ ශරීරයේ ඇට මස්ලේ නහරනේ තියෙන්නේ. හුඟක් අය හිතන්නේ මේවට මුකුත් වෙන්නේ නැහැ යකඩ කියලා. නෑ මේවා ඉතාමත් සුණු විසුණු වෙන්න පුළුවන්. ඒ වගේ වැටුණොත් හෙඩ් ඉන්ජරි එකක් වෙන්න පුළුවන්. බෙල්ල කශිරු කාට අනතුරක් වෙන්න පුළුවන්. ඉති බරපතල වෙන්න පුළුවන්. දැන් හෙඩ් ඉන්ජරි එකක් වුණොත් දැන් හිතනවා වැදුනා ඒක ගණන් ගන්න නැතුව ඉන්නවා. නමුත් ඔබ එහෙම ගණන් ගන්න නැතුව ඉන්න එපා. අනතුරකට පස්සේ ඔබ පෙන්නන රෝග ලක්ෂණ වලින් ඔබේ තත්ත්වය බරපතලද නැද්ද කියලා ඔබට තේරුම් ගන්නට පුළුවන්. උදාහරණයක් ලෙස ඔළුව වැදුනා නම් ඔබ දෙතුන් සැරයකට වඩා වමනි දානවා නම් හිස කැක්කුම එන්න වැඩි වෙනවා නම් ඔබ කියන ඔබෙන් යමක් අහනකොට ඔබ ඒකට නෙවෙයි උත්තරයක් දෙන්න ප්‍රතිවිරුද්ධ උත්තරයක් දෙනවා නම් ඒ වගේ ඔබේ නහයෙන් කණෙන් ඔබට දියරයක් හෝ වතුර වගේ දෙයක් ස්නායු තරල හෝ මේ ලේ වගේ දෙයක් කරන මොළයට අනතුරක් වෙලා කියලා අපිට සැක හිතන්නට පුළුවන්. ඒ වගේම ඔබට ෆිට් එක හැදුනොත් ඒ වගේම මොනම හරි වෙනසක් ඔබට මතක ශක්තිය අඩුයි එකපාරටම නිින්ද යනවා මේ කාලේ නැති හැවටම නිින්ද යනවා තමයි. නමුත් අහේතුක ඔබට නිින්ද යනවා නම් ඒ වගේ දේවල් ගැන ඔබ සැලකිලිමත් වෙන හෙඩ් ඉන්ජරි එකක ලක්ෂණ වෙන්න පුළුවන්. මොකද මට මතකයි ඒක දරුවෙක් මේ විදිහට වැටිලා එයා දරුවා ටීවී එක දාගෙන දරුවා නිදාගෙන ඉන්න මේ පොඩි ළමේ දැන් අපේම කෙනෙක්ගේ දරුවෙක් මෙයා එකපාරට මේ නික අපි ඕනම කෙනෙක් නිදානකොට නික අපිට පුරුද්දක් තියෙන අතේ නාඩි හේම බලාගෙන යන්න අපේ පුරුද්ද. බලනකොට නාඩි වල ලොකු දුර්වලතාවයක් තිබෙන නිසා මෙයා එකපාරට බලනකොට තමයි දරුවා කිව්වේ එයා වැටුණා කියලා. ගිහිල්ලා බලනකොට මොලේ අභ්‍යන්තරේ දරුණු රුධිර ගැලීමකට ලක් වෙලා තිබ්බා. හෙඩ් ඉන්ජරි 5% තමයි සංකුල තත්ත්වයකට පත් වෙනවා කියලා කියන්නේ. නමුත් ඒක මරණය කරා පවා යන්නට පුළුවන් නිසා මේ වැසි කාලයේදී ඔබ උඩින් වැටීම්, ලිස්සා වැටීම්, ඔළුව වැදීම්, මොකද අපේ ඉස්සර වගේ මැටි පොලවක් නෙවෙයිනේ තියෙන්නේ නේද? දැන් ටයිල් එකක් තියෙන්නේ විවිධාකාර විලාසිතාවල තැනක්. උඩකින් වැටුණොත් ඒ කෙලින්ම මේ ඔළුව සම්පූර්ණ මේ හිස් කබල පවා පුපුරීමට ලක් වෙලා ඔබ බරපතල වෙන්න පුළුවන් නිසා නිවසේදී සංයමයෙන් වැඩ කරන්න, ඵලදායීව වැඩ කරන්න, තියෙන බඩු නිසි පරිදි තියලා වැඩ කරනවා ඔබට අලුත් කලබලයක් නැහැ. නමුත් වැඩි කියන අපි කාලය අනවශ්‍ය විදිහට වැය කරලා අවශ්‍ය වෙලාවට කාලේ අපි අධික වේගයෙන් වැඩ කරනවා. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔන්න අපි උදේ පාන්දර නැගිටින්න ඕන එකම අපි තව පැය භාගයක් පැය කාලයක් නිදාගෙන නැගිටින්නේ. ඕනේ දැන් අපි කාලේ සම්පූර්ණම මේවා කරගෙන ඉවරයි. ඒතර පාරට බහිනුනේ අධික වේගයෙන්. දැන් අපේ මේ කල් ක්‍රියාවේ තියෙන ප්‍රශ්න වලින් තමයි අපි මේ අනුතුරුදායක තත්ත්වයටපත් වෙන්නේ. එහෙම නැත්නම් සමහරක් වෙලට අපි එළි වෙනකන් රෑ වෙනකන් ඩේටා නොමිලේ තියෙන නිසා එළි වෙනකන් රෑ 1-2 වෙනකන් අපි ඩේටා වලින් Facebook ද සමාජ ජාලවල සැරිසැරලා උදේ පාන්දර නැගිටින අපිට අපහසුයි. ඒ වගේ කාරණා තරුණ පරපුර අතර තියෙනවා. ඒ නිසා අපි මේ හැම දෙයක්ම සලකලා නිවස ඇතුළත පරිස්සමින් ඉන්න.